මන්ද මීට ඉස්සෙල්ලා පිළිතුර හැටියට කිව්වා පසුගිය පළවෙනි කොරෝනා රැල්ලේදී මුළු මාස 6ක වගේ කාලයක් රට වහලා තිබෙ නිසා බෞද්ධ ජනතාව තුළ අනිත්‍ය සංඥාවන් වැඩුණා මේ රූපය කෙරෙහි වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි අනිත්‍ය වැඩුනේ සම්මා අනිත්‍යයක් හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ අනිත්‍ය වැඩුණා එතකොට අන්‍යාගමික පින්වතුල්ලා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය නො වූ අනිත්‍ය සංඥාවන් වැඩුණා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍ය සංඥාව මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලයයි කියලා එහෙනම් මේ පළවෙනි කොරෝනා රැල්ල අඩපණ වෙලා ඉතාම ජයග්‍රාහී ආකාරයකට අපිට පුළුවන් උනේ කොරෝනා රැල්ල මැඩපවත්ව ගන්න සමස්ත ජනතාව තුළ වැඩුණා වූ මේ සුන්දර අනිත්‍ය සංඥාවේ උත්තම ශක්තිය නිසාමයි එතකොට දැන් ඔබ මගෙන් නැවත ප්‍රශ්නයක් යොමු කළේ ඒ විදිහට අනිත්‍ය සංඥාව වැඩිලා ඒ කුසල් ශක්තියෙන් රටම නිරෝගී වුණා නම් දෙවෙනි කොරෝනා රැල්ලක් මේ විදිහට මේ විනාශයක් කරන්නේ කොහොමද ඒ කුසලයට මොකද්ද උනේ කියන කාරණේ එතකොට ඒක බොහොම සරල මේ පිළිතුරක් හෙටෙන්ද තියෙනේ සරල පිළිතුර තමයි පළවෙනි කොරෝනා රැල්ල සමතේටපත් උනාට පස්සේ ජයග්‍රාහීව අපි ජයගත්තට පස්සේ අපේ රටේ ජනතාව මොකද්ද කළේ අපේ රටේ පාලක පින්වතුන්ලා මොකද්ද කළේ 6 මාසයක් වහලා තිබ්බ රට 6 මාසයක් අඩපණ වුණා වූ අපේ ආර්ථිකය අපේ මිල මුදල් අපි එක සතියෙන් එක මාසයෙන් හොයන්න උත්සාහ කළා එක සතියෙන් එක මාසෙයි. එයි මාස 6ක් අපි හැමෝටම ආදායමක් නැහැ, වැටුපක් නැහැ, අපේ ආර්ථිකය කඩා වැටිලා. ඒ නිසා ජනතාව අධිවේගයෙන් තෘෂ්ණාව ජීවිතයට එකතු කරගත්තා. රූපය අයිති කරගන්න, වේදනාවන් අයිති කරගන්න, සංඥා සංසාර විඥානයන් අයිති කරගන්න අධිවේගයෙන් තෘෂ්ණාව ජීවිතයට එකතු කරගත්තා. අධිවේගයෙන් තෘෂ්ණාව ජීවිතයට එකතු කරගනිද්දී අපි තුල රැස්ුනේ දුකේ ශක්තිමත් භාවයමයි. අකුසලේ ශක්තිමත් භාවයමයි ඒ රැස් වුණා වූ අකුසලේ ශක්තියට අර අනිත්‍ය සංඥාව වරොත්තු දුන්නේ නැහැ එන උතන බොහොම සරල ප්‍රශ්නයක් තියෙන්නේ පිළිතුරක් තියෙන ප්‍රශ්නෙට ඒ පිළිතුර තමයි අපි පළවෙනි කොරෝනා රැල්ල ජයගත්තට පස්සේ රටේ ජනතාව තුළ සැබෑ හේතුඵල ධර්මයන් දකින්න නැතුව අදි තෘෂ්ණාව ජීවිතවලට එකතු කර ගැනීම නිසා ආයමත් ජනතාවගේ කුසල් ශක්තිය පිරිහුණා ඒ නිසාමයි අකුසල් මේ ආකාරයට නැවත දෙවෙනි රැල්ලකින් විපාකෙට ඇවිල්ලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එසේනම් මේ මොහොතේ අපි අප්‍රමාදීව කළ යුතු දෙකුමක්ද? අපි නැවත නැවතත් අනිත්‍ය වැඩිමමද අපේ ස්වාමීන් වහන්සේ කළ යුත්තේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරලා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා හරි වැරද්ද අපි නිවැරදිව තේරුම් ගන්න ඕනේ. තේන්න. අපි හරි වැරද්ද නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි ඊටත් වඩා පුණ්‍ය කර්මයක් තියෙනවා විදර්ශනාමය ඒ තමයි එක මොහොතක් අනිත්‍ය සංඥාව වඩන්න. තේන්නාද? ඒ නිසා සෑම මොහොතකම රූපය අනිත්‍යයි කියලා දකින්න. කොරෝනාව සීපත් වෙද්දී කොරෝනා කියද්දිම මතක් වෙන්නේ මාළු කඩේ. නේද? නැත්නම් අර අහිංසක දරුවන්ගේ ඇඳුම් ආයතනේ. එහෙම නැත්නම් දැන් පොලිසිය මේවා ගැන හිතන්න යන්න එපා. ඒ සෑම රූපයක්ම සිහිපත් වෙද්දී ඒ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න. අට්ටික සංඥාවක් හැටියට දකින්න. මරණානුස්සතියක් හැටියට දකින්න. එතනින් ගියාම ඉරියව්පාත්තන කයක් හැටියට දකින්න. ඊට පස්සේ නිරතුරුවම ඒ සෑම වේදනාවක්ම දැන් ඔබ ලබන සෑම දුක් වේදනාවකටම ඔබ ගැටෙන්න යන්න එපා. ඔබට ලැබෙන සෑම සැප වේදනාවකම ඇලෙන්න යන්න එපා. නිරේතුරුව මේ වේදනාවන් අනිත්‍ය වශයෙන් දකින්න. හඳුනා ගැනීම අනිත්‍ය වශයෙන් දකින්න. මේ වෙනස් වෙන්නා වූ වියරු සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින්න. ඔබ කොච්චර සුන්දර හෙට දවසක් ප්‍රාර්ථනා කළත් බලාපොරොත්තු වුණත් ඒ බලාපොරොත්තුව නිත්‍ය වශයෙන් ගන්න එපා. අනේ මේ රෝගයේ හෙට සුව වේවා කියලා චිත්තයක් සකස් කරගෙන ඊළඟ සිතෙන් ඒ සංස්කාරයත් අනිත්‍යයි කියලා දකින්න. ඒ සංස්කාරයන් අනිත්‍ය නම්
ඒ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන දැනීම් විඥානයන් අනිත්‍යයිම කියලා දකින්න ධර්මානුකූලව නොනා කොරෝනාවට තියෙන සුන්දර ඖෂධේ එකයි. තේන්නත් ඒ ඖෂධේ තමයි භික්ෂුන් වහන්සේලා හැටියට අපිට සමාදගත කරන්න තියෙන්නේ. ඔබ විශ්වාසයෙන් ඒ ඖෂධේ ගත්තොත් නොනා මං ඒ ඖෂධේ අරගෙන ඉන්නේ. තේරෙනවද? මං ඒ ඖෂධේ අරන් නිසා මං සමාජයේ විවෘතව හැසිරෙනවා මට බියක් නැහැ. තේරෙනවද? මට බියක් නැහැ. මට බියක් නැහැ. හෙට මට අනතුරක් වුණොත් ඒ මගේ සංස්කාරය. ඒක වළක්වන්න මට නෙමේ බුදුරජාණන් වහන්සේටත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා ජීවිතයේ විවෘතව සංස්කාරයන්ට අතහැරලා තියෙනවා. අතහැරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය තුල සුන්දරව ගමන් කරනවා. ප්‍රශ්නයක් මතුනොත් ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. තේන්න. ඒ නිසා මේ සුන්දර අනිත්‍ය සංඥාව ඔබ අත්වල් බැඳගෙන ජීවිතයට එකතු කරගන්න බැරි වුණත් ඔබ තනි තනිව ජීවිතයට එකතු කරගන්න. ඒ අනිත්‍ය සංඥාව වඩනවා වගේම රජය විසින් සෞඛ්‍යාංශ විසින් යම් නිවැරදි චර්යාවක් දේශනා කළා තිනෝ නම් මේ විදියට හැසිරෙන්න, මේ විදියට අතපය සෝදන්න, මේ විදියට මූණු ආවරණය පළඳින්න, මේ විදියට සමාජය තුල හැසිරෙන්න ඒවාට ගරු කරන්න. තේන්නත්. මොකද අනිත්‍ය සංඥා වඩන කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනෙක්, එයා තෙරුවන්ට ගරු කරන කෙනෙක්, එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනෙක්, බුදුරජාණන් වහන්සේට අදාළව හිතන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අපිට කියලා තිනෝ නම් රජයේ පනවන නීතිවලට ගරු කරන්න කියලා. ඒක විනයගරුක පුරවැසියෙක් හැටියට අපි කළ යුතුයි. එහෙනම් ඔබත් විනයගරුක පුරවැසියෙක් බවට පත් වෙන්න වෙනවා. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ඉන්නවා. මොකද පුතේ මේ ප්‍රශ්නෙන් බලවත් අපකීර්තියක් සම්මා සම්බුද්ධ ශාසනයට වෙනවා. එහෙනම් එහි වගකීම අපි බාර ගන්න ඕනේ. බලපතල වූ සම්මා සම්බුද්ධ ශාසනයේ ආත්ම ගරුත්වය අපි විනාශ කරලා දාලා තිනවා. තේන්නත්. අදෙයනේ කොහ මේ උතුම් ධර්මයේ ශක්තිය, කෝ මේ සංඝයාගේ උතුම් සුපටිපන්න ගුණය, කෝ මේ සංඝයාගේ උතුම් උජුපටිපන්න ගුණය, කෝ මේ සංඝයාගේ උතුම් ඥායපටිපන්න සාමිචිපටිපන්න ගුණය, කෝ මේ ජනතාවගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය, කෝ ජනතාවගේ විදර්ශනා ශක්තිය. එහෙම තිබ්බනම් ඕන මේසා අරාජික භාවයකට රටක්පත් වෙන්න පුළුවන්කම නැහැ. තේන්න. ඉතින් එවැනි තත්වයන් තුල අපෙන් ප්‍රශ්න කරනවා, දෙයියනේ ධර්මයේ ශක්තියක් නැද්ද? මේ පිරිත්වල ශක්තියක් නැද්ද? මේ පින්කම්වල ශක්තියක් නැද්ද? මේ සංඝයාට මේ ශක්තිය ගන්න බැරිද? නෝනා, අපි විසින් නෝනා බරපතල අනතුරක් ශාසනයට කරලා තිනවා. ශාසනයට කරලා තිනවා. ඒ නිසා අපි මේ අනතුර දකින්න ඕනේ. මේ අනතුර අපි කරලා තිනවා. සම්මා සම්බුද්ධ ශාසනයේ ආත්ම ගරුත්වයට බරපතල ආකාරයෙන් අපි පහරක් එල්ල කරලා තිනවා නෝනා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපෙන් යම් විනයක් බලාපොරොත්තු වුණා නම්, අපෙන් යම් සුපටිපන්න ගුණයක්, උජුපටිපන්න ගුණයක්, ඥායපටිපන්න ගුණයක්, සාමිච්චිපටිපන්න ගුණයක් බලාපොරොත්තු වුණා නම්, ඒ ගුණයන් තුල ශක්තිමත් වෙලා ඒ ශක්තිය සමාජයට දෙන්න, ඒ ශක්තියේ පූර්වාදර්ශයන් ගිහි ජනතාවට දෙන්න, ඒ ගිහි ජනතාව තුල වැඩෙන උතුම් පූර්වාදර්ශයන් තුලින් ඒ අයගේ කුසල් ශක්තිය ශක්තිමත් කරන්න. තේන්න. නමුත් අපි ඒක කරනවද නෝනා? කරන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. තේන්නාද? නමුත් අපි අවංකව අපේ හෘද සාක්ෂියෙන් අපි තට්ටු කළාම